හිතා මිට්ටුවනි. පිමිහන්ස මාලිපසින් මෙතෙක් කලක් නීති විරෝධී ලෙස උපයපු මුදල් ගැන හොයන්න අද දවසේදී මාලිකා කන්ද උසාවිය මගින් ශ්‍රී ලංකාවේ රහස් පොලිසියට අවසර ලබා දුන්නා. අද දවසේදී මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවපු මේ නඩුවේදී රහස් පොලිසිය මගින් අධිකරණයට වාර්තා කරලා තියෙනවා පිමිහන්ස මාලි මිලියන් 80කට වඩා වැටි වටිනාකමින් යුත් වාහනයකුත් එවැගේම රුපියල් මිලියන 148ක් වටිනා දේපළ ප්‍රමාණයකුත් කොළඹින් මිලදී අරන් තියෙනවායි කියන කාරණේ. ඒ වගේම ඔවුන් අධිකරණයේ ඉදිරියේ කරුණු දක්වමින් පෙන්වා හිටියා ඇයට බැංකු 9ක ගිණුම් 18ක් තියෙනවායි කියන කාරණේ. ඒ වගේම රහස් පොලිසිය බොහොම පැහැදිලිව අධිකරණයට දැනුම් දුන්නා අතේ රුපියලක්වත් නැතුව හිටපු පියුමිහංස මාලි අද වෙනකොට බිලියන් ගාණක් උපයලා තියෙන්නේ නීති විරෝධී ආකාරයෙන් කියලා මේ වෙනකොට ශ්‍රී ලංකා රහස් පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවායි කියන කාරණේ. ඉන්පස්සේ අධිකරණයේ සීලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පියුමිහංස මාලි නීති විරෝධී ලෙස උපයාගෙන ඇති මුදල් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම බැංකු 9කට නියෝග කරා රහස් පොලිසියට අදාළ ගිණුම් වාර්තා ලබා දෙන්නේ කියන කාරණේ. මිට්ටෝරණි පියුමිහංස මාලි කාලයකට පෙර රංජන් රාමනායකට පෙම්වතියන් සප්ලයි කරා කියන එක හැමෝම දන්නවා. ඔබට මතක ඇති ප්‍රසිද්ධ හඬපටයක තියෙනවා පියුමිහංස මාලි රංජන්ට ගෑනු ළමයෙක් දෙන්න පොරොන්දුනා. ඒ වෙලාවේ රංජන් පොරොන්දුනා පියුමිහංස මාලි ප්‍රියන් මැණික්ගෙන් ගත්තු සල්ලි කොහොම හරි අය කරගන්නක නවත්තලා දෙන්නම් කියන කාරණේ. ඒදී බොහොම පැහැදිලිව ප්‍රියන් මැණික් පුංචි ළමයෙක්ව දූෂණය කරපු සිද්ධියක් එලි කරනවයි කියලා රංජන් බය කරන්න එහෙම කරලා ප්‍රියන් මැණික්ගෙන් ගත්තු සල්ලි නොදීන අවස්ථාව හදලා දෙන්නම් කියන කාරණේ පියුමිට රංජන් බොහොම පැහැදිලිව පොරොන්දුනා. ඒ හඳපටේ අදත් මේ YouTube එකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිට්‍රෝනි පියුමි හංසමාලි එදා තමන්ගේ සැලූන් එක හදන්න සල්ලි හොයාගන්න බැරුව හිටපු මේ අම්මණ්ඩි අද වෙන විට බිලියන් ගාණක් හොයාගත්ත කොහොමද කියන එක බරපතල ප්‍රශ්නයක්. මීට පෙර එළි වුණා ගෝඨාභය රාජපක්ෂගේ වාහනයත් පියුමි හංසමාලි මගේ මිලදී ගත්තයි කියන කාරණේ. හැබැයි දැනට එළි වෙලා තියෙන කරුණු තමයි රාජපක්ෂ පවුල මෙතෙක් කලක් නීති විරෝධී ලෙස උපයාගෙන ඇති මුදල් එම නැත්තම් කළු සල්ලි සුදු කරන වැඩේ එම නැත්තම් මේවා නීත්‍යානුකූල මුදල් බවට පත් කරන වැඩේදී පියුමිහංස මාලි සහ අර ලංකාවේ ඉන්න ගෑණියෙකුත් නොවන පිරිමියෙකුත් නොවන අවුරුද්දකට සැරයක් රජ උපන්දිනයක් දාන එකත් එක්ක එකතු වෙලා කරනවයි කියන කාරණේ. විශේෂයෙන්ම ඒ ගෑණියෙකුත් නොවන පිරිමියෙකුත් නොවන ලංකාවේ අහිංසක කෙල්ලෝ බිලියන් ගණන් වල අරන් ගිහිලා ලෝක වටේ විකුණන ඒ කාලකන්‍යත් එක්ක තමයි පිමිහංස මාලි දිගින් දිගටම ගනුදෙනු කරමින් ඉන්නේ. මිට්ටෝරණි ඔවුන් කොතරම් කිට්ටුවෙන් ගනුදෙනු කරනවාද කියන කාරණය රංජන් සහ පියුමි පහුගිය කාලේ කතා කරපු හඬපට එළියට ආවට පස්සේ ලියුණා. කොහොමෙතත් පියුමිහංස මාලි පහුගිය කාලය පුරාම මේ රටේ සුපිරි ගණිකාවක් හැටියට කටයුතු කරා වගේම ඇය විසින් මේ රටේ පොත්ත සුදු අහිංසක කෙල්ලෝ ගෙනල්ලා කොළඹදි ප්‍රසිද්ධ හෝටල් වල විකුණුවා. හැබැයි මීට වඩා මුදල් ප්‍රමාණයක් මේ විදියට පියුමිහංස මාලි හොයාගත්ත කොහොමද කියන එක තමයි පොලිසියට තියෙන ප්‍රශ්නය. මිත්‍රෝනි නඩු තාම්දුරංගේ බඩු තාම්දුරංගේ රාජපක්ෂ පවුලට විරුද්ධව කරන කිසිදු පරීක්ෂණයක් නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ. ඒක යහපාලන ආණ්ඩුව යටතේ සිද්ධ වුණෙත් නැහැ, වර්තමාන ආණ්ඩුව යටතේ සිද්ධ වුණෙත් නැහැ. ඒකට හේතුව තමයි හොරු එක එකාගේ කොන්දේසි විරහිතව පිට කහන එක. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි අර රාජපක්ෂ පවුල එක ආච්චි කෙනෙකුට මැණික් මල්ලක් ලැබුණේ. කොහොමෙතත් දවසින් දවස මේ රට යන්නේ බල්ලට. බල්ලට ගිහින් තියෙන මේ රට ගොඩ දාන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමිකව හරි විධායක වස්ථාදායක අධිකරණ බලයේ තියෙන අපිට. අන්න ඒ නිසා ඒ සඳහා හැකියාව ඇති, දැක්මක් ඇති, සැලැස්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට යමු. මිත්‍රෝනි අර්ධ දින ජයග්‍රහණ නිමිතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.